අද දවසේ ඉතාම සීමා සහිත සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ ප්‍රමාණයක් මෙතෙන්ට ගෙනල්ලා මේ සිද්ධ කරන්නේ සාමකාමී බලකිරීමක් අපි රජයෙන් ඉල්ලනවා මේක තර්ජනයක් විදියට ගන්නත් එපා අභිමානීය පිළිබඳ ප්‍රශ්නයක් කරගන්නත් එපා අපි සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ විදියට මේ රටේ සෞඛ්‍ය සේවාව ඉස්සරහටත් පවත්වාගෙන යනවා පත් වෙන ඕනෑම අවධානමක් එක්ක වැඩ කරන්න අපේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සූදානම් නමුත් මේ වසංගතය පාලනය කරන්නට ඕනේ සෞඛ්‍ය සේවාවේ තේමාවට අනුව සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවයට අනුව සෞඛ්‍ය සේවාවේ විශේෂඥ මතයට අනුව ඒ අනුව මේ මොහොත අනිවාර්යයෙන්ම රට ලොක්ඩවුන් කරලා වෛරසයේ දාමය කඩලා මේ වෛරසයේ නිදැල්ලේ හැසිරෙන එක නවත්තන්නට ඕනේ වෙලාවක්. මේ ලොක්ඩවුන් කිරීම බලකිරීමක් නිසා කරලා ඒක දේශපාලන ලොක්ඩවුන් එකක් කරලා ලොක්ඩවුන් කළා වැඩක් නැහැ කියන ලොක්ඩවුන් කරන්නත් එපා. ලොක්ඩවුන් කරාට පස්සේ කරන්න ඕනේ මොනවද කියලා අපි යෝජනා 10ක් රජයට ඉදිරිපත් කරනවා. මේ යෝජනා 10 ක්‍රියාත්මක කරමින් දින 10ක් ලොක්ඩවුන් කරන්න කියන එක තමයි අපි කියන්නේ. මේ දින 10 ඇතුළත කරන්නට ඕනේ වැඩපිළිවෙල ඇතුලේ PCR ලක්ෂයක් දිනකට කරන්න PCR පමණක් නෙවෙයි COVID පරීක්ෂණ ලක්ෂයක් කරන්න ඒ ලක්ෂය හරහා අපිට පුළුවන් රටේ රෝග ප්‍රවණතාවය හොයාගන්න වගේම රෝගීන් වෙන් කරලා අත්‍යවශ්‍ය ප්‍රතිකාර තියෙන කණ්ඩායම අත්‍යවශ්‍ය නොවන ප්‍රතිකාර අවශ්‍ය කණ්ඩායම නිවසේ තියන්න පුළුවන් කණ්ඩායම වෙන් කරන්න ඒ සඳහා ඇඳන් ලක්ෂයක් හදන්න ඒ සඳහා අත්‍යවශ්‍ය නිරෝධායන අතරමැදි නිරෝධායන මධ්‍යස්ථානයක් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හදන්න අත්‍යවශ්‍ය ඇඳන් 10000ක් වෙන් කරන්න මෙවැනි යෝජනාවලි 10ක් අපි මේ විද්‍යාත්මක ලොක්ඩවුන් කිරීමට අදාළ කරගෙන තියෙනවා මේ විද්‍යාත්මක ලොක්ඩවුන් කිරීමත් එක්ක රට දින 10ක් වහලා සෞඛ්‍ය සේවාවට යම්කිසි සහන කාල පරිච්ඡේදයක් දීලා වෛරසයේ මේ ගමන් මාර්ගයේ අඩාල කරන්න කියන එක අපි ඉල්ලනවා ඒ වගේම අපි රජයෙන් ඉල්ලනවා ඉන්දියාව දිහා බලන්න ඉන්දියාව මේ වගේ බාගෙට වැක්සින් කරපු අයව රට ඇතුලේ අනවශ්‍ය විදියට නිරාවරණය කළා ඉන්දියානු ප්‍රභේදයක් ඇදුවා වගේ තවදුරටත් රට ඇතුලේ අනවශ්‍ය නිරාවරණයක් මේ වෛරසයට කරන්න දුන්නොත් මේ රට ඉතිහාසගත වෙනවා ලංකානු ප්‍රභේදයක් හදලා ඒක කරන්න දෙන්න එපා ඒ නිසා කරුණා කළා මේ රට දින 10කට වහන්න මේ සිකුරාදා වෙනකොට ඒ ක්‍රියාමාර්ගයේ ආණ්ඩුව ගන්නේ නැත්තම් සඳුදා වෙනකොට වෘත්තීය සමිති විදියට අපි ඒ ක්‍රියාමාර්ගයට එළඹෙනවා කියන එකක් තියෙනවා